ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න සභාව එකඟද? බොහොම ස්තුතියි. මීළඟට ගරු හර්ෂසිල්ල මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි. කාලයකට පස්සේ රජයේ විසින් ගෙනාපු පනතකට විපක්ෂයේ සහයෝගය දෙනවා. ඒකට හේතුව තමයි අතවශ්‍යම විපක්ෂ නායකතුමා තමයි මේ පනත ගෙන ආ යුතුයි කියලා දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ. ඉතින් එතුමාගේ ඉල්ලීම පරිදි ඔබතුමාලා ගෑල් තියෙනවා, අපි සහයෝගය දෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් කාරණා තුනක් තියෙනවා කතා කරන්න. ගරු ඇමතුමා කිව්වා සංශෝධන වගයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා විපක්ෂයෙන්, ඒව පිළිගන්න බෑ කියලා. මම නැවතත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, සාධාරණ සංශෝධන එකපාර්ත විසිකරලා දාන්න එපා කියලා. එක සංශෝධනයක් තමයි කතන සභාපතිතුමා මේ කාලය ඉල්ලීමක් කරලා තියෙනවා, මාස 6ක් වෙනුවට මාස 36කට දික් කරන්න කියලා. එතකොට යම් කිසි මැද තැනකට හරි එන්න පුළුවන් නම් අපිට ඒක ඉවහල් වෙයි මේ කට්ටියගේ නැවත ගොඩ නැගීම පිණිස. ඊට අමතරව මුදල්කාරක සභාවේ ගෙනාපු යෝජනාවක් තමයි ගරු සභාපතිතුමා මේ දෙසැම්බර් 15 වෙනිදායින් පස්සේ නැවත මේ පරාටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට වැටිලා තිබිච්ච කට්ටිය නැගිටින්න මාර්ගස්ස සිතියමක් හදන්න කියලා. හරි, මොකද්ද රජය ගන්න වැඩපිළිවෙල ඉදිරියට යන්න. මොකද හැම එක්කනටම මාසයකින් පස්සේ නැවත මේක ගෙවා ගන්න හැකියාවක් නැති නිසා. ඒක තමයි පළවෙනි යෝජනාව. දෙවනි යෝජනාව තමයි ගරු මේ ඇමතිතුමා මේකේ අසාධාරණත්වය මොකක්ද කියලා කරුණාකරලා කියන්නකෝ, මේක බාර ගන්න බැරි අය කියලා. ඒ තමයි දැන් තියෙන විදියට අපි පරාටේ නීති යටතේ යමක් ඔක්ෂන් කරනවා නම් කෙනෙක්ට පුළුවන් ඕනෑම මිලකට රුපියලකට හරි මේක ගන්න. රුපියලකට අරගෙන ඊට පස්සේ අනිත් පැත්ත හැරිලා මේ රුපියල් ලක්ෂ ගානකට කෝටි ගානකට මේක විකුණන්න පුළුවන්. ඉතින් මේ යෝජනාවෙන් ගේන්නේ ගරු සභානායකතුමා, මේ ගරු සභානායකතුමා සුසිල් සභානායකතුමා ගරු සභානායකතුමා මෙතන ඔබතුමා මේක එළියට දාන්න කලින් ඔබතුමා නීතිඥයෙක් හැටියට මේ කතාව අහන්න. මේකේ තියෙන්නේ අර අවම මිලක් ස්වාධීනව තීරණය විය යුතුයි යම් කිසි වත්කමකට කියලා. ඇයි මොකද්ද මේක තියෙන වැරද්ද? මේකේ වැරද්ද මොකද්ද? හරි, අපේට තියලා තියෙනවා ලක්ෂ 10ක දේපලක්. හැබැයි සමහර වෙලාවට මේක ලක්ෂෙට මේ 50,000ට මේක ගන්නවා. ඉතින් ගරු සභානායකතුමා, අපි කියන්නේ ස්වාධීනව මේකේ වටිනාකම නිශ්චය කරන්න. ඊට අඩුවෙන් මේක විකුණන්න එපා. ඇයි මේකේ වැරද්ද මොකද්ද කියන්න? ඇයි මේක කරන්න බැරි කියන්න? ඔය ආණ්ඩුවේ කවුරු හරි නැගිටලා කියන්න, විජයදාස අමතුමා කියන්න, ඇයි මේක කරන්න බැරි? දැන් මේ යෝජනාව එකක් අක් බාර ගන්න බැරිලු. දැන් මෙතන තියෙන යෝජනාව හරිම සාධාරණයි. ඔව්, කතා කරන්න ගරු අමත. ගරු මුලාසනුන්ට මන්ත්‍රීතුමනි, ඔබතුමා ඉස්සෙල්ල බලන්න, ඔය තියෙන අද ගෙනල්ලා තියෙන පනතක් නෙවෙයි, පනතේ සංශෝධනය. දැන් සංශෝධනය ආරම්භ බලන්න. සංශෝධනය මට කියවන්න. හරියට මම දන්නවා සංශෝධනය. දන්නවනේ දැන් ඔබතුමා කියවන්න. හරියට මම කියවන්නේ සංශෝධනය නෙවෙයි. තියෙනවා පෙන්වන්න. නෑ, මම කියන්නේ පනතට සංශෝධනයක් ඔබලා ගේනවා. පොඩ්ඩක් ඉන්න කියන්න. හරි. පනතේ තියෙන එක සංශෝධනයයි. මොකද්ද සංශෝධනය? පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නයම් නිශ්චිත කාලයකට කල් දාලා තිනවා. That's all. ඉන් එහාට යනවනම් ඒකේ රූට් එකට යන්න වෙනවා අපිට. Wait. මම නීතිඥ නිසා තමයි මේක ඔබතුමාට පැහැදිලි කරලා දෙන්නේ, මගේ සභානායක හැටත් මගේ යුතුයකමක් ඒක. ඔබතුමා ගන්න දැන් ඔතන මේස තිනවනම් අනුක්‍රම ව්‍යවස්ථාවේ 78 වගන්තිය. සමන් කියලා දෙන්න. 78 වගන්සියේ කෙටි සටහනේ කියන්නේ පනත් කෙටුම්පතක් පළ කිරීම සහ පනත් කෙටුම්පත් හා යෝජනා සම්මත කිරීම. 78
තුනේ කියනවා පනත් කෙටුම්පතකට ස්පාර්ලිමේන්තුව තුළදී යෝජනා කරු ලබන යම් සංශෝධනයක් ඒ පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුත්තේය. එතකොට ඉදිරිපත් කළ තියෙන සංශෝධනයත් ඔබතුමන්ලා තියෙන සංශෝධනයත් ඒකට ගැළපෙන්නේ නැහැ. මේකට පටහැනි. ඒක නිසා මේ අවස්ථාවේදී ওই සංශෝධනය පිළිගන්න බෑ. අපි දෙගොල්ලම එකතු වෙලා මේ සහනය ලබා දෙමු. ඊට පසුව තමුන්නාන්සලට අවශ්‍ය නම් මෙයින් එහාට දික් කිරීම හෝ ඉන් එහා ගිය ඩීටේල් විදිහට යන සංශෝධන තියෙනවා අපි වගේම. ඔව් හර්ෂණ මම මන්ත්‍රීතුමා මෙතුමාගේ තර්කය මම පිළිගන්නවා. හරි. දැන් අපි මේකට කියන්නේ මේ ඔගොල්ලෝ ගෙනලා තියෙන්නේ පරාටයක තල් දානක සම්බන්ධයෙන් පරාටේ ප්‍රධාන නීතිය සංශෝධනය කිරීමන්නේ. හරි. අපි කියන්නේ ඒ ප්‍රධාන නීතියේ තියෙන 11 වෙනි වගන්තියත් සංශෝධනය කරන්න මේකම මෙච්චරයි කියන්නේ. මහා අලුත් දෙයක් කියන්නේ. අපි ඔගොල්ලන්ගේ එමෙන්ඩ්මන්ට් එකට විරුද්ධ නැහැ. සභානායකතුමා කතා කරන්න. I'm on my feet. Now then Harish Silva mathumani මේකේ හරියට බලපාන එකින් එහාට එන්න බෑ. ඒකයි මම කියන්නේ. මේක ඊටම සරල සංශෝධනයක් පනත තියෙන්නේ. අපි වෙනම සාකච්ඡා කළා ඒක පස්සේ උනම් ගේමු. රජ මන්ත්‍රී ජයදාස රාජපක්ෂ මහත්මයා පොඩි පැහැදිලි කිරීමක් අපේ ගරු මන්ත්‍රීතුමාට කරන්නම්. ඇත්ත වශයෙන්ම මේ ඔබතුමාගේ අදහස් වලට විරුද්ධ වීමක් නෙවෙයි. මම හිතන්නේ ඔබතුමා හිටියේ මං උදේ විවාදය ආරම්භ කරපු වෙලාවේ මගේ අදහස විදියටත් මම ඉදිරිපත් කරා මේකේ ගැඹුරු තැන් කීපයක් තියෙනවා වෙනස් වෙන්න ඕන. බිලියන ගණන් වල වටින දේපලේ සහතිකේ පවා දෙන්නේ රුපියල් 1000 වටිනාකමට. එතකොට මේ දේපල විකුණලා ඒ ණය මුදල වගේ 3-4 ගුණයක් බැංකු ගන්නවා. ඒ ඉතුරු වෙනසේ මුදලවත් අර අයිතිකාරයට දෙන්නේ නැහැ. දැන් ඒ පිළිබඳව පළවෙනි වතාවට අධිකරණේ නඩු තීන්දුවකුත් දීලා තියෙනවා. ඒක හොඳයි. ඒ නිසා ඇත්තට වශයෙන්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ පනතේ 3 සහ 4 වගන්ති දෙක සම්බන්ධව විතරක් සංශෝධනයක්. ඉතින් මේ ඒකෙන් පිටදේවල් අපිට ගේන්න හැකියාවක් නැහැ මේ ගරු. මේ අපේ සභානායකතුමා පැහැදිලිව ඒක කිව්වා. මොකද එහෙම අධිකරණයට ඕන කෙනෙකුට අධිකරණයට යන්න අයිතියක් තියෙනවා. එතකොට අපේ වගන්ති අපේ සංශෝධනයේ සීමා වුණා 3-4 වගන්තියට. ඒකෙන් පිටේව අපි ගියොත් එතකොට අපි අනුකම්ප විවස්ථාව උල්ලංඝනය කිරීමක් කරනවා. නමුත් ඔබතුමාලා කියන කාරණේ සාකච්ඡා කරලා අපි තව අලුත් සංශෝධනයක් ගේමු. හර්ෂ මන්ත්‍රීතුමා කතා කරන්න. හරි. මම ස්තුතියි. මම දැන් එතුමා පිළිගන්නවානේ අපි කියන කතාවේ වැරද්දක් නැහැ කියලා. එතුමා පිළිගන්නවා මේක කළ යුතුයි කියලා. එහෙමනම් අපි ඒක නැවත දෙකොල්ලම එකතු වෙලා කරමු. හරි අපි කරමු. හරි එතකොට එහෙමනම් මං කියන්න මොනවද කළ යුත්තේ කියලා එක විජේදාස ඇමතුමා කිව්වා වාගේ අර යමක් වික්කහම ඒකේ ට්‍රාන්සැක්ෂන් කෝස්ට් එකයි ණය ප්‍රමාණයයි පොලියයි බැංකුව තියාගෙන ඉතුරු ටික වහාම ඒ ණය හිමියා මේ ණය ගත්ත කෙනාට දෙන්න ඕනේ. ඒ සංශෝධනයේ ගේමු. දෙක තමයි ගේමු සංශෝධනයක් අර අවම මිලක් ස්වාධීනව තීරණය වෙන්න ඕනේ කීයටද මේ දේපලක් විකුණන්නේ කියලා. ඒකත් ගේමු. තුන අපි ගෙනාපු සංශෝධන අපි කලින් කතා කරපු එක මේ කාල සීමාව පිළිබඳව ගැටලුවක් තියෙනවා. මාස 6ක් කියන එක මදි කියලා තමයි සියලුම දෙනා පවසන්නේ. ඒකට අපි ගෙනාපු සංශෝධනය තමයි මාස 36ක් කියන එක. ඒක අපි සාකච්ඡා කළා යම් තැනකට ගේමු. ඔන්න ඔය වගේ කාරණා සම්බන්ධයෙන් තමයි අපි මේ සංශෝධන ඉදිරිපත් කරේ ගරු සභාපතිතුමා. නැතුව මම කලින් කිව්වා වාගේ අපිම ඉදිරිපත් කරපු යෝජනාවක් නිසා ඔබලා ඒක ආණ්ඩුව හැටියට ගෙනලා තියෙනවා. ඉතින් අපි ඔකට සහයෝගය දෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ සංශෝධන ඉදිරියේදී ප්‍රධාන පනතට කරයි කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මීළඟට ගරු සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.